තුන්වැනි ඇසට හසු වූ වෙඩිතැබීම. බලය ගැන පමණක් හිතන දේශපාලනඥයන් කරන දේ. දේශපාලන බලය ලබා ගැනීම සඳහා තම තමන් විසින් සකස් කරගත්ත පුද්ගලික න්‍යාය පත්‍ර ආද ඉදිරිපත් කර දී. මුද්‍රණ පාසලක් ආරම්භ කරන බව අගමැති පවසයි. අධිකරණ සංවිධාන පනතේ සංශෝධන ගැන නීතිපතිගෙන් පැහැදිලි කිරීමක්. විමල් වීරවංශට හා ජයන්ත සමරවීරට වරෙන්තු. මොස්කව් වල රජ මගුල්. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඉදිරිම් කරන්නේ අනාගතය සහ ඉහළ පොලිය CLC Savings. යතුරුපෙදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. මෝටර් රථයේ සිටි යුවලක් වෙඩිවැදීමෙන් තුවාල ලැබුවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට තුළත් කරන අතරතුර පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 42 හැවිරිදි ඔහු දෙමටගොඩ ප්‍රදේශී පදිංචිකරුවෙක්. 38 හැවිරිදි ඔහුගේ බිරිඳ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෙඩිතැබීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අමරවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අතුරුගිරිය ගල්වරුස පාරේ සිදු වෙඩිතැබීමකින් අද පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. පොලිසිය සඳහන් කළේ මෙම මියගිය පුද්ගලයා 44 හැවිරිදි නිමල්සිරි තලගල නැමැත්තෙකු බවයි. ඔහු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා යතුරුපෙදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපෙදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. දේශපාලන බලය ලබා ගැනීම උදෙසා ඇතමුන් පෞද්ගලික න්‍යායපත්‍ර අනුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළේ ජාතික සමගිය හා සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවයි. යාපනයේ ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රදාන කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා අද පෙරවරුවේ සහභාගී වුණා. එහිදී සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගෙන විද්‍යාලයේ වෙත කැඳවාගෙන යනු ලැබුවා. සමරු ඵලකයේ නිරාවරණය කර තාක්ෂණික මධ්‍යස්ථානයේ සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ඉන් දස දෙනෙකුට පත්වීම් පිරිනැමුණේ ඉන් අනතුරුවයි. රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබා දීම බවයි. උගතුන් වැඩිවීමත් සමග රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවලද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාතින් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. තාක්ෂණ විෂන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් උදා කරගත හැකි අතර ඒ සඳහා තමා පසුගියදා සිදු කළ ජපාන සංචාරයේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවද ජනාධිපතිතුමා පැවසුවා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් හිතන පිරිස් ජනතාව හඳුනාගත යුතු බවයි. අද අපේ රටේ විශේෂයෙන්ම දේශපාලනයේ ඇති වී තිබෙන බොහෝ ගැටලු සහගත තත්ත්වයන් ඔබ දන්නවා. රටට ආදරය කරන දේශපාලකයන් කොපමණ ප්‍රමාණයක් මේ රටේ සිටිනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලන බලය ලබා ගැනීම සඳහා තම තමන් විසින් සකස් කරගත්ත පුද්ගලික න්‍යාය පත්‍ර ආද ඉදිරිපත් කර දී. ඒ අයට අවශ්‍ය වෙන්නේ රටේ ප්‍රශ්න විසඳන එක නෙවෙයි. ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තියෙන්නේ තමන් කොමන ආකාරයෙන් හෝ බලයට එන්නේ කොහොමද කියලා. මේවාට රැවටෙන පිරිසුත් ඉන්නවා. රටේ ප්‍රශ්න විසඳීමට අවංක දේශපාලකයන්ගේ එකතුවක් සමගියක් අවශ්‍ය වෙනවා. රට ගැන ආදරයක් නොමැතිව දේශපාලන බලය සඳහා පමණක් කටයුතු කරන අය පිළිබඳව ජනතාව හඳුනාගත යුතුයි. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණයේ මේ රටේ ජනතාව මට විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා දුන්නා. ඒ ජනතාව මා තුළ තිබු විශ්වාසය මම කිසිවිටත් කඩ කරලා නැහැ. ඒ ප්‍රතිපත්ති මම වෙනස් කළත් නැහැ. කොතරම් විරුද්ධ දේශපාලන බලවේග ආවත් ඒ ප්‍රතිපත්ති මම වෙනස් කරන්නෙත් නැහැ. ජනතාව විසින් හඳුනාගත යුතු වෙනවා නිවැරදි දේ කවුද කරන්නේ කියන එක. ඒ නිසා මම මේ රටේ සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා රට ගැන ආදරයක් ඇතුව අපි කටයුතු කළ යුතුයි කියලා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර නෙවෙයි වැදගත් වෙන්නේ. හෙට දවසේ රට කොතනටද යා යුත්තේ කියන ප්‍රශ්නයයි. ඒ නිසා ඔබ අප සෑම කෙනෙක්ම මේ රට වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු. ජාතීන් අතර සමගිය ගොඩනගමු. ගැටුම් වළක්වගමු. ඒ සඳහා අපි සියලු දෙනාම කැපවෙමු. මෙම අවස්ථාවට කු අගරදගුරු අත්යුතුම් මල්කම් කදින රංජිත් හිමිපාණන්ද අදහස් පළ කළා. To be quarreling, but we must get together.
අපි මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රචණ්ඩත්වයේ තවදුරටත් ඉවසිය යුතු නැහැ. අපි ඒ පරිච්ඡේදය අවසන් කළ යුතුයි. අපි බලාපොරොත්තු වන එකමුතු බව ලබා ගැනීමට පහසු නැහැ. අපි ඒ වෙනුවෙන් වෙහෙස වෙලා කටයුතු කරන්න ඕනේ. අපිට ඒ සඳහා පරිත්‍යාගශීලීව කටයුතු කිරීමට සිදුවනවා. ජාතීන්ගේ විවිධත්වය සමග රට එකමුතු කිරීමේ විසඳුමකට යාම ඉතා වැදගත්. මෙහිදී අදහස් දක්වූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා within the framework of a united undivided indivisible Sri Lanka අපිට ඇති ගැටලු නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකා කොෂෙන් විසඳාගත යුතුයි. එකමුතු සහ නොබෙදුණු රාමුවක් තුළ ගැටලු විසඳා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමනි, 2015 වසරේදී මේ කාර්යය ඉටු කිරීම සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලු ජනතාව ඔබට ඒ සඳහා ජනවරමල් ලබා දුන්නා. අපි දන්නවා ඔබතුමාට ඒ සිදු කරන්න අවශ්‍යයි කළ හැකි කියලා. මෙතර උතුරු පළාත් ප්‍රධාන සංඝනායක යාපනයේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මීගහ චඳුරේ ඥානරතන ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති දානමය පුණ්‍ය කර්මයකටද ජනාධිපතිතුමා සහභාගී වුණා. ඒ සංවිධානය කර තිබුණේ ඥානරතන ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දායක සභාව හා යාපනයේ සර්ව ආගමික එකමුතු විසින්. මුද්‍රණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මුද්‍රණ පාසලක් ආරම්භ කිරීමට උපරිම සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සම්මාන රාත්‍රියට එක්මෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. And this is a very exciting time for the print industry in Sri Lanka. You are glowing global. Congratulations. How can we the government help you? ශ්‍රී ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් කාලයක් එළඹ තිබෙනවා. ඔබ ගෝලීය වශයෙන් ඉදිරියට යාම සම්බන්ධයෙන් මම සුබ පතනවා. මම නිතරම දෙන උපදෙසක් තමයි මුද්‍රණ ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යා යුතු බව. රටක් ලෙස මිනිසුන් ලෙස පොහොසත් වී දරිද්‍රතාව තුරන් කර ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමට නම් අප ගෝලීය වෙළඳපළට අවතීර්ණ විය යුතුයි. ඒ තුළින් අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ඉහළ නැංවීම, සංචාරක හා විවිධ සේවාවන් පුළුල් කිරීම ආදී පිළිබඳවද අවධානය යොමු විය යුතුයි. අපට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවට ඉහළ මට්ටමේ වැටුපක් ලබා දෙන රැකියා අවස්ථා උදා කර දීමයි. අඩු ආදායම් ලාභී රටක් ලෙස තිබූ අපේ රට දැන් මධ්‍යම පාන්තික රටක් බවට පත් වී තිබෙනවා. රටක් ලෙස අප මුලින්ම සිදු කළේ ආර්ථික ස්ථාවරය ඇති කිරීමයි. අපි රජයේ භාර ගන්නකොට ගෙවා ගන්න බැරි තරමට ණය කන්දක් ඉතුරු වෙලා තිබුණා. දැන් මේ ණය අපි ක්‍රමක්‍රමයෙන් ගෙවමින් පවතිනවා. අනාගතයට අපි යමක් ඉතිරි කළ යුතුයි. ඒ සඳහා අප ඔබට උදව් කිරීමට කැමැතියි. විශේෂයෙන් අපේ රටට ඉතා ඉහළ තත්ත්වයේ මුද්‍රණ පාසලක අවශ්‍යතාවක් පවතිනවා. ඒ සඳහා රජයක් ලෙස මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණු කිරීමට අප උපරිම සහාය ලබා දෙනවා. And we like to work with you in developing the printing school. ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සම්මාන රාත්‍රිය කොළඹදී උත්කර්ෂවත්ව පැවැතුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. ඩිජිටල් මුද්‍රණ ක්ෂේත්‍රය, සාම්ප්‍රදායික මුද්‍රණ ක්ෂේත්‍රය සහ තිර මුද්‍රණ ක්ෂේත්‍රය ආදී අංශ ගණනාවක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. සිංගප්පූරුවේ සයිබර් ගෲප් ආයතනයේ සභාපති හර්බර්ට් චොන් මහතා සහ රජයේ මුද්‍රණාලයාධිපති ගංගා නිලියනගේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පීඑස්එම් චාල්ස් යන මහත්ම මහත්මීන් මෙන්ම මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම සම්මාන රාත්‍රියට සහභාගී වුණා. අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කර ඇති සංශෝධන වලින් බලාපොරොත්තු වන්නේ සංකීර්ණ භාවයකින් යුතු මූල්‍ය හා ආර්ථික අපරාධවලට අදාළ නඩු කඩිනමින් විභාග කිරීම බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් ගොනු කළ විශේෂ පෙත් සමහතක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගත්තා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ. මෙම පනත් කෙටුම්පතෙන් අලුතෙන් මහාධිකරණ ස්ථාපනය නොකරන බවත් කෝදාගොඩ මහතා කියා සිටියා. තවද මහාධිකරණ ශාලා ගණන වැඩිකර ත්‍රිපුද්ගල වෙනිසුරු මඩුල්ලක් හමුවේ මුල්‍ය හා ආර්ථික අපරාධවලට අදාළ නඩු කඩිනමින් විභාග කිරීම පමණක් එහි සිදුවන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. මූල්‍ය හා ආර්ථික අපරාධ මෙරට පාලන තන්ත්‍රයට මහත් තර්ජනයක් වී තිබෙනවා. මේ නිසා සංකීර්ණ භාවයෙන් යුත් එම නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ. අගවිනිසුරුවරයා පත්කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාග කිරීම අලුත් දෙයක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නා.
අධිකරණ විනිසුරු වරුන්ට මේ සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා දීමට අපේක්ෂා කරන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙහිදී දැනුම් දුන්නා. මහාධිකරණවල පරිපාලන කටයුතු බාරවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාකොඩ මහතා සඳහන් කළා. මෙම පෙත්සම්වලට එරෙහිව බැදිහත් පාර්ශ්වයන් ලෙසට කරුණු දැක්වීමට අමාත්‍යවරුන් වන පාටලි චම්පිකරණවක ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් ඇතුළු 13 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබුණා. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම හෙට දිනේදී සිදු කෙරෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන 50 කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් එබැවින් 50 කෙටුම්පත් පාර්ලිමේන්තු විශේෂ බහුතර සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කිරීමේ අවස්ථාව නොමැති බවටත් කරුණු දක්වා තිබෙනවා. මහනුවර සහ අම්පාර ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී එවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. අමාත්‍යවරුන් මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකුයි මෙම සාකච්ඡාවට සහභාගී වුණේ. නීති විරෝධී ක්‍රියාවල නිරත වූ අය සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කෙරුණා. මෙතෙක් අධිකරණයේ හමුවට පමුණුවා නොමැති චෝදිතයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නියෝජිත පිරිස දැනුවත් කෙරුණා. ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇතිවීම වැළැක්වීමට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කඩිනම් සාකච්ඡා වාරයක් සංවිධානය කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. වන්දි ගෙවීම් කඩිනම් කිරීම කෙරෙහිද මිහිදී අවධානය යොමු වුණා. මේ අතර මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම් හේතුවෙන් විපතටපත් වූ 136 දෙනෙකු වෙත වන්දි පිර නැමුණා. පූජා පිටිය, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, ගඟවට කෝරළය සහ අකුරණෑන ප්‍රදේශවල කම් කොටාසවලටයි ඔවුන් අයත් වුණේ. වන්දි ලබා දීම රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී සිදු කෙරුණා. මූලික ගෙවීමක් ලෙස මෙම වන්දි පිරිනමන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඉතිරි පිරිස් වෙත නුදුරේදීම වන්දි ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. හානියට පත් ආගමික ස්ථාන සඳහා බන්ධනාකාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් 110,000 මුදලක් ලබා දිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම සමුදා පින්නල ධාරිවරුන් මහනුවර කච්චේරියට පැමිණලා ඉන්නවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ තුල ඔයගොල්ලන් කතා කරලා එතරම් ඇප්ලිකේෂන් එක බාර දුන්නා නම් අපිට විශේෂම නිතර ගවන්න පුළුවන්. අපි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන අප සියලු දෙනාටම අපිට ගෙවන්න පුළුවන්. විපතරපත් පාසල් දරුවන් වෙත පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දෙන බවයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කියා සිටියේ. මේ තිබිච්ච පූජනීය ස්ථාන වගේම ගොඩනැගිලි, වෙළඳ සැල් ගත්තම ඒවා, ඒ සඳහා තක්සේරු මුදල් මූලික වශයෙන් මේ ගෙවීම් කටයුතු කරන අතරේ ප්‍රදේශයේ තිබිච්ච පාසල්වල තමන්ගේ පොතපුත නැති වෙච්ච දරුවන් පිළිබඳව අපි සංඛ්‍යාලේඛන අරගෙන හෙට උදේ ඒ සියලු දෙනාටම ඇඳුම්වලට අවශ්‍ය කරන වවුචර් ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය කරන පොත්පත් ලබා දීමට අපි හෙට කටයුතු කරනවා. දැන් කෙටි විරාමයක්.